අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම බියංකා ප්‍රේමසිරි මම වද්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ නව කැබිනට් ඇමතිවරු 29 දෙනෙක් දිවුරුම් දෙති අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ලබන වසරේදී නව මුහුණුවරකින් ක්‍රියාවටම වන බව ජනාධිපතිතුමා කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට සිරියාවෙන් තම හමුදා ඉවත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපතිවරයා ගත් තීරණයට දෙස් විදෙස් විරෝධය නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති ඒ සිදු වූයේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීය 29 දිනක් මෙහිදී දිවුරුම් දුන්හ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ජෝන් නමරතුංග මහතා සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයායි. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය දුරේ දිවුරුම් දුන්නේය. මංගල සමරවීර මහතාට මෙවරත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හිමිව තිබේ. ලක්ෂ්මන් කිරියල්ල මහතා රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යවරයායි. රවු ෆකිම් මහතා නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. තිලක් මාරපණ මහතාට විදේශ කටයුතු අමාත්‍යාංශය හිමිව තිබේ. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයායි. රවි කරුණානායක මහතා විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. වජිර අබේවර්ධන මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයායි. රිෂාද් බදියුදීන් මහතාට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන වවතැන් වූ පුද්ගලින් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය හිමිව තිබේ. පාටලී චම්පික රණවක මහතා මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය දුරේ දිවුරුම් දුන්නේය. නවීන් දිසානායක මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයායි. පී හැරිසන් මහතා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයායි. රංජිත් මද්දුම් බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයායි. සජිත් ප්‍රේමදාස මහතාට නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හිමිව තිබේ. අර්ජුන රණතුංග මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයායි. පළනි දිගම්බරම් මහතා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශය හිමිව තිබේ. තලත අතුකෝරළ මහත්මිය දිවුරුම් දුන්නේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ලෙසයි. අකිල විරාජකාරියව සම්මහතා අධ්‍යාපන අමාත්‍යවරයායි. අබ්දුල් හලීම් මුහම්මද් හසීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. සාගල රත්නායක මහතා වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයායි. හරින් ප්‍රනාන්දු මහතාට විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය හිමිව තිබේ. මනෝ ගණේෂන් මහතා ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජයේ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය දුරේ දිවුරුම් දුන්නේය. දයා ගමගේ මහතා කම්කරු වෘත්තීය සමිති සමදතා සහ සමාජ සවිබල ගැන්වීම අමාත්‍යවරයායි. මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
නව අමාත්‍යදුරයන්හි වැඩ භාර ගැනීමෙන් අනතුරු අමාත්‍යවරු කිහිප දෙනෙක් මාධ්‍යයට අදහස් පළ කළහ. ඔබතුමාගේ අමාත්‍යංශ මොකද්ද? නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු. ජනාධිපතිතුමා මේ කීප දෙනෙක් කැමතිකම් දීලා නැහැ මේ වෙනකොට. ඒ සම්බන්ධයෙන් ඔබතුමා මේ ප්‍රශ්න සියල්ලක්ම ඉදිරියේදී නිරාකරණය වෙනවා. ඔබතුමා කීප දෙනෙක්ට අමාත්‍යංශ දීලා නැහැ මේ සම්බන්ධව ඔබතුමාලා ඉස්සෙල්ලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතිනවා. මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් යථා කාලෙදී වෙනස්කම් කීපයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ සමහර කට්ටිය වැඩිපුර අමාත්‍යංශ දීලා තියෙනවා. මේ කට්ටිය එනකන් ඊට පස්සේ දැන් මට හතරක් තියෙනවා. එකක් හරි දෙකක් හරි කාලෙ දෙන්න. අද දවසේ දුන්නේ එක්සත් ජාතික පෙරමුණේ ආයේ තමයි මම දැකපු ඉදින්. බොහෝ විට ඒක ජනාධිපතිතුමත් අගමැතිතුමත් තමයි ඒ ගැන අවබෝධයක් තිබෙන්නේ. ඇමති මණ්ඩලයේ පත් කිරීම පිළිබඳව අගමැතිතුමයි ජනාධිපතිතුමයි තමයි සාකච්ඡා කළ කරන්නේ. අපි ඉතින් මෙතෙන්ට ආවම මොකද්ද ඇමතිකම කියලා දකින්න මිසක් කලින් විමසීම් කරන්න එහෙම යන්නේ නැහැ. ඇමතිතුම අතුරු අයවැය අද කැබිනට් මණ්ඩලයේ අතුරු අයවැයට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. දැන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න තිබෙන්නේ. යලි හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා. බොහෝ විට හෙට වෙන්න පුළුවන්. බොහොම සාර්ථක දිනුම් දීමක් කරන සියලු දෙනාම සතුටින් විසිර යනවා. ඔබතුමා හිතනවා ජනාධිපතිතුමාගේ මේ ගමන යන්න පුළුවන් කියලා? ඔව් අනිවාර්යෙන්ම අපි එකතු වෙන්නයි ලැහැසු වෙන්නේ. ඔබතුමා අද්දුරේ සම්බන්ධ කොහොමද ඔබතුමා කැමති? අපි ඔක්කොම ඇමතිවරු අපිට පුළුවන් ආකාරයෙන් උපරිම වැඩ කරන්න පුළුවන් විදිහට මේක සකස් කරලා තිබෙනවා. ජනතාව දුගී බවින් නිදහස් කර ගැනීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය 2019 දී නව මුහුණුවරකින් ක්‍රියාවට නැංවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. රැස්වීම අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණ. ජනවාරි 23 වැනිදා සිට 30 වැනිදා දක්වා ග්‍රාම ශක්තිය සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම සතියේදී ජනතා පෙළ ගැස්ම හා ආකර්ෂණය ඉහළ නැංවීමේ වැඩසටහන් රසක් ක්‍රියාවට නැංවේ. දිළිඳුකම පිටු දැකීම සඳහා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කෙරිණ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම ජනතාව යන අංශ තුන සම්බන්ධීකරණය හා සහයෝගීතාව ඇති කරමින් වැඩසටහන ක්‍රියාත්මකයි. ග්‍රාම සේවාව සම් දස දහසක ග්‍රාම ශක්ති සමිති සහ සමාගම් දහසකට අධික ප්‍රමාණයක් පිහිටුවා තිබේ. ඉන් 700ක් දිළිඳුකම් පදනම් කරගෙනද 300ක් පමණ නිෂ්පාදන හා අභිමුඛ ගම්මාන ලෙසද ක්‍රියාත්මකයි. රුපියල් 110,000කට අධික මුදලක් ග්‍රාම ශක්ති සමිති සහ සමාගම් සඳහා මුදා හැර තිබේ. ලබන වසර වන විට ග්‍රාම ශක්ති සමිති හා සමාගම් 4,000 දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. උතුරු මැද පළාතේ ග්‍රාම ශක්ති ජනතා සමාගම් සහ පෞද්ගලික සමාගම් අතර අවබෝධතා ගිවිසුම් 4කටද මෙහිදී අත්සන් තැබිණ. ඒ ග්‍රාම ශක්ති ජනතා සමාගම් සිදුකරන නිෂ්පාදන මිලදී ගැනීමට අදාළවයි. එමෙන්ම අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ග්‍රාම ශක්ති ජනතා සමිති සඳහා උපකරණ සහ මුදල් පරිත්‍යාගයේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 66ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 21 බැගින් ප්‍රතිපාදන ප්‍රදානය කරනු ලැබීය. ඒ ජාතික වශයෙන් ගෙනියන වැඩපිළිවෙළට සමගාමීව මූලික වශයෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධනය. තමාගේ ස්වශක්තිය තුළ තමාගේ ශක්තියෙන් තමාගේ ආත්ම ධෛර්යයෙන් ආත්ම කැපවීමෙන් සහ පරිත්‍යාගශීලීභාවයෙන් තමන් වෙනුවෙන් කැපවෙලා රට වෙනුවෙන් කරන සේවයක් වගේම තමන්ටත් එහි ප්‍රතිලාභය ඉතා පැහැදිලිව ලැබෙන ව්‍යාපාරයක් ග්‍රාම ශක්ති ව්‍යාපාරය කියලා කියන්නේ. ඒ නිසා මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ ව්‍යවසායකින් විදිහට මේට එක්වෙන ඒ සඳහා සිය ආත්ම ධෛර්යය සහ ආත්ම ශක්තිය තිබෙන අයට තමයි මෙහි ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තිබෙන්නේ. අද මූලික වශයෙන්ම මේ වැඩසටහනත් එක්ක මම කියන්නට ඕන වර්ෂ අවසානයේ මේ කරන දිරිගැන්වීම උනන්දු කිරීම වගේම දීප ව්‍යාප්තව අපි ජනවාරි මාසයේ මේ වැඩසටහන තවත් අලුත් මුහුණුවරකින් මේ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ජනවාරි මාසයේ 23-30 සතිය ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ග්‍රාම ශක්ති සතියක් වශයෙන් අපි රජයේ ප්‍රකාශයට පත් කරනවා. අනතුරුව ජනාධිපතිතුමා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන අනුරාධපුර පළුගස්වැව ආසිරි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිතුමා පිළිගන් ලැබුවේ මහත් ගෞරවයෙන් යුතුවයි. ඉතා අඩු පහසුකම් සහිත අඩු ආදායම් ලාභී ජනතාවක් ජීවත් වන එම ගම්මානය තුළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ජනාධිපතිතුමා ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේදී ග්‍රාම ශක්තිය නියෝජිතයින් සහ ප්‍රදේශයේ ජනතාව සමග සුහද හමුවකට දැක්විය. ජනතාව තම මූලික ගැටලු කිහිපයක් මෙහිදී ඉදිරිපත් කළේය.
ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එවෙන්මෙන් මූලික අධියරට රුපියල් ලක්ෂ 250ක් ඉදිරි සතියේදී ලබා දෙන බව ජනාධිපතිතුමා පැවසීය. දීර්ඝ කාලයක් පුරා තමන් අපේක්ෂා කළ සංවර්ධනය ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඔස්සේ ලබා දීමට ක්‍රියා කිරීම පිළිබඳව මහා සංඝරත්නය සහ ජනතාව ජනාධිපතිතුමාට ප්‍රශංසාව පළ කළහ. දෙදහස් දහ නවේ වසරේ පළමු මාස හතරේ රාජ්‍ය වේදම් සඳහා වූ අතුරු සම්මත ගිඩුමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවේ. නව ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය ලැබෙන. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව අද දිවුරුන්දුන් අමාත්‍ය මණ්ඩලයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර තිබේ. ඉන් රුපියල් බිලියන 970ක් පොලිස් සහ වාරික වෙනුවෙන් වෙන් කර ඇත. ඒ අනුව ලබන වසරේ මුල් මාස 4 වියදමින් 155ක් පමණ වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහායි. දේශීය ආර්ථිකය සහ ගම දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙනු ගම්පෙරළිය ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව සහ එක් ගමකට එක් වැඩක් යන ව්‍යාපෘති ඔක්තෝබර් 26 දින පත් වූ අමාත්‍ය මණ්ඩලයේ විසින් නවතා තිබිණ. අතුරු සම්මත ගිණුම මගින් එම සියලු ව්‍යාපෘති යළි ආරම්භ කෙරේ. නව පාසල් වාරයේ ආරම්භීමත් සමග පාසල් සිසුන්ට නිලැඳුම් සඳහා වවුචර් පත් ලබා දීමටද නියමිතයි. අතුරු සම්මත ගිණුමෙන් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 480ක්ද ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 310ක්ද වෙන් කර ඇත. ඔක්තෝබර් 26 වෙනිදා ඒ ඇති වූ කුමන්ත්‍රණය, ඒ කලුක් සිකුරාදා දියත් වුණ කුමන්ත්‍රණය සිදු වුණේ අපි 2019 වර්ෂයේ අයවැය ඉදිරිපත් කරන්නට දින 5ක් තිබියදී. අනේ ඒ නිසාම මේ වෙනකොට 2019 අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඒ අතුරු සම්මත ගිවිසු ගිණුමක් හෙට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා. ඒ අතුරු සම්මත ගිවිසුම හරහා අපි රටට අවශ්‍ය මුදල් මාස 4කට වෙන් කර ගන්නවා. මොකද දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට ඒ අතුරු සම්මත ගිණුම සම්මුත නොවුන නම් මේ රටේ රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, සමෘද්ධිලාභීන්ට කාටවත් මුදල් ගෙවීමේ හැකියාවක් නැති වෙනවා ජනවාරි මාසේ පළවෙනි. ඒ නිසා හෙට දවස් තුලදී අපි ඒ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. ඉන්පසුව ජනවාරි මාසයේදී 2019 සම්පූර්ණ අයවැය ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. නව අමාත්‍ය දුරවල දිවුරුම් දුම් අමාත්‍යවරු කිහිප දෙනෙක් අද සිය අමාත්‍යාංශවලදී රාජකාරී ආරම්භ කළහ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර මහතා අද උදේසිය ධුරේ වැඩ ආරම්භ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා, අමාත්‍ය ශිලින්දාරිහු සහ සේවකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ. ජනතාවට සහන දෙමින් ආර්ථිකය නගා සිටුවීමේ කාර්යය කඩනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. හිටපු නීත්‍යානුකූල නොවන මුදල් අමාත්‍යවරයා දිනෙන් දින බොරු සහන දුන්න එක සහනයක්වත් අර්ථයක් නැහැ. උදාහරණයක් හැටියට කෘෂිකාර්මයේ කරන අයට බදු සහන දෙනවයි කියලා ප්‍රකාශයට පත් කරා. නමුත් ඇත්ත වශයෙන්ම කෘෂිකර්මය කරන අයගෙන් ගොවි මහතුරුන්ගෙන් බදු ගෙවන්නේ 100.03% වැනි ඉතාමත්ම සුළු පිරිසක්. ඇත්ත වශයෙන්ම ඒ සහනේ තිබුණ පරමාර්ථය තමයි මහ පරිමාණයේ කෘෂිකාර්මික මුදලාලිලාට සහන දෙන්න, ජනතාවට සහන දෙන්න නෙමෙයි. ඒ වගේම අපේ මිල සූත්‍රය නිසා මහින්ද රාජපක්ෂ මහතාත් ඒ මිල සූත්‍රයේ ප්‍රයෝජනයට අරගෙන විශේෂයෙන්ම මේ වෙනකොට පහත යමින් තියෙන ලෝක ඉන්ධන මිල ප්‍රයෝජනයට අරගෙන යම් යම් සහන දුන්නා. ඒ සහන දුන්නේ අපි ඉදිරිපත් කරපු මිල සූත්‍රය නිසා. අපි හෙට වෙනකොට ඒ සම්බන්ධයෙන් අලුත් තත්ත්වයක් සැලකිල්ලට අරගෙන තවත් ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු. රුපියල කවදාවත් නොතිබුණ ආකාරයට බාදු කරා. අපි ඔක්තෝබර් 26 රුපියල් 173 විතර ස්ථාවර තත්ත්වයක් ඇති කරලා තිබුණා. නමුත් මේ වෙනකොට 180 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් පේනවා ඇත්ත වශයෙන්ම කළු සිකුරාදා ඇති වූ කුමන්ත්‍රණය අපි දකින්නේ කළු වලාකුළක තිබුණ රිදී රේඛාවක් හැටියට. මොකද මේ මාසය ඇතුළතදී මේ රටේ ජනතාවට රාජපක්ෂ පොහොට්ටුකාරයන්ගේ නොහැකියාව මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලිවම රටට හෙළිදරව් වුණා. නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් සජිත් ප්‍රේමදාස මහතා සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් බතරමුල්ලේ පිහිටි නිවාස අමාත්‍යංශයේදී අද වැඩ ආරම්භ කළේය. පසුගියදා ලෝක කායවර්ධන තරගාවලියේදී රන්පතක්කමක් දිනාගත් ලූෂන් පුෂ්පරාජ් හට රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීමද වැඩභාර ගැනීමේ අවස්ථාවේදී සිදු කෙරිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක මහතාද මේ අවස්ථාවට එක් විය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළේ සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද සහභාගී විය. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රිෂාඩ් බදුදින් මහතාද කොළඹ පිහිටිසි අමාත්‍යංශයේදී අද රාජකාරී ආරම්භ කළේය. පසුගිය පාර්මේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් වත්මන් පාර්මේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව එහි ප්‍රධාන ලේකම් පාර්මේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. දිස්ත්‍රික් පදනමෙන් තේරීපත් වූ හා ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලද මන්ත්‍රීවරු ඒ අතර වෙති. මහින්ද අමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත අද බාර දුන් ලිපියක මේ බව සඳහන් වේ. මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයාගේ ගැසට් නිවේදන අනුව සඳහනේ මන්ත්‍රීවරුන් සියලු දෙනා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සඳහනය නියෝජනය කරයි. එම මන්ත්‍රීවරුන් සඳහන නියෝජනයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව මහින්ද අමරවීර මහතා කථානායකවරයාට යවන ලද ලිපියේ දැක්වේ. මේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදීද අදහස් පළ විය. මහින්ද රාජපක්ෂ මැතිතුමා තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් කළා තිබෙන ලේකම්වරයා විසින් ලිපි ශීර්ෂයේ කථානායකතුමාට දැනුම් දීලා තිබෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් උපක්ෂේ තිබෙන දේශපාලන පක්ෂ අතරින් වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් තිබෙන පක්ෂය හැටියට කථානායකතුමා ප්‍රකාශ කළා ඉවරයි. දැන් ඒක දැන් ආණ්ඩුවක් හදාගෙන තිනු. ඒ ආණ්ඩුව ජනතා හිතවාදී හැටියට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල පවත්වාගෙන යනවා. 101ක තිබ්බ එකේ 97 වුණායේ තව එක්කෙනෙක් දෙන්නෙක් යනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි එහෙම ගියා. අද අපි එකට යන්න පුළුවන් වමේ ව්‍යාපාරය එකතු කරලා තියෙනවා. මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධූරයට පත්වීම ගැන අපි තරමක් සතුටු වෙනවා. මොකද වෙන්ට ගිය මහා විනාශය වළක්වා ගැනීමට යම් කිසි දායකත්වයක් එතුමා සපයයි කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ සාමය ස්ථාවර භාවය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියාකරන බවට ජපානය ප්‍රතිඥා දෙයි. මෙරට දේශපාලනික ස්ථාවර භාවය රැකීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග අගය කරමින් ජපාන රජය නිවේදනයක් නිකුත් කර තිබේ. නිත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් තුළින් නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත්කිරීම අගය කරන බව ජපාන රජය පවසයි. ඒ සඳහා කැප වූ සීලු පාර්ශ්වයන්ට ජපානයේ ප්‍රශංසාව පළ විය. ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගී තවදුරටත් තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියාකරන බවද ජපාන රජය කියා සිටී. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දු ශාන්තිකර කලාපයේ ස්ථාවර භාවය ආරක්ෂා වනු දැකීම ජපානයේ අභිලාෂයයි. විපක්ෂ නායකවරයා පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට කථානායකවරයාට බලයක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. බත්තරමුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මේ පිළිබඳව අදහස් පළ කළහ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මැතිතුමා බොහොම පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මැතිතුමාව විපක්ෂ නායක ධූරයට පත්කිරීම ලිඛිතව දන්වලා තිබෙනවා. සමහර දේශපාලන පක්ෂවල නායකින් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක ධූරයට එතුමා පත්වීම පිළිබඳව විරුද්ධත්වය පළ කරමින් තේරීම් කාරක සභාවක් පත් කරන්නට කියලා යෝජනා කරලා තිබෙනවා. අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා කථානායකවරයාට මේ කරුණ සම්බන්ධයෙන් බලයක් නැති බවත්, එවැනි කරුණක් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ කථානායකවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සමාජිකත්වය පිළිබඳව දැනුම් දීමක් කළොත් පමණේ කියන කාර්යය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා තේරීම් කමිටුවක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ කරුණ හුදෙක්ම දේශපාලන කරුණක් හැටියට මේ අවස්ථාවේ භාවිතා කිරීම පිළිබඳව අපි අනගාටුව ප්‍රකාශ කරනවා. සම්බන්ධන් මහත්මයා කියනවා මම තවමත් විපක්ෂ නායක. කොහොමද එතුමා ඒක කියන්නේ? එතුමාලා ලිඛිතව බාර දුන්නා එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වනවායි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කරන්නයි කියලා පාර්ලිමේන්තුවේ අත උස්සලා එක්සත් ජාතික පක්ෂයට උදව් කරන ගමන් අපි අහනවා රෙද්දක් ඇඳගෙනද කියලා සම්බන්ධන් විපක්ෂ නායකම ඉල්ලන. ආණ්ඩුවට උදව් කරන ගමන් විපක්ෂ නායකම ඉල්ලද්දි කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය? අපි 2015 පාර්ලිමේන්තුවට ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. එදා ඉඳලා අද දක්වා මේ තියෙනවා අපේ වැටුප් විස්තරේ. මේ වැල්කා නිදහස් පක්ෂයේ සමාජික මුදල රුපියල් 3000. මේ හැම පඩිපතකින්ම කපලා තියෙන්නේ. මේ අවසානයේ නොවැම්බර් මාසේ වැටුපෙනුත් කපලා තියෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපි සමාජිකත්වයේ එදා ඉඳලා ඉල්ලුවා.
හැබැයි තව මේක ජාතික සංවිධායකතුමත් පක්ෂ ලේකම්තුමත් අපිට සමාජිකත්වයේ තාම ලබලා දීලා නැහැ. හැබැයි ආයුධුම් පත්‍ර අපි බාර දුන්නා. මම හිතන්නේ මේ മന്ത്രിවරුත් ඒකත් එක්ක එකඟ වෙනවා. දේශීය වශයෙන් කඩාවැටුණු ආර්ථිකය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශ්වාසය මේ වන විට ශක්තිමත් වෙමින් පවතින බව මැති ඇමතිවරු පවසති. අරලියගහ මන්දිරයේ අද උදේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියහ. මේ විච්ච සිදුවීම හරහා රටට සිදු වූ ආර්ථික දේශපාලන ගැටලුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුම් දීමෙන් පසුව එය යම් තාක් දුරට යථා තත්ත්වයට පත් වුණා. එතුමාගේ වසර 40ක දේශපාලන පළපුරුද්දත් ආර්ථික පළපුරුද්දත් නිසාම දැනටමත් රටේ විවිධ අංශවල කඩාවැටීම් තිබිච්ච සියල්ලම යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒකම විශ්වාසය තහවුරු වෙලා තිබෙනවා. එතකොට දේශීය වශයෙන් විශ්වාසය රාජ්‍යංශෙත් පෞද්ගලිකංශෙත් සහතික විය යුතුව තිබෙනවා. ඒකම ජාත්‍යන්තර වශයෙන් උත් අපේ මුදල් ගණදෙනු කරන ආයතන හැටියට ගත්තොත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය, වෙනත් ණයදෙන ආයතන සහ සියලු ආයතන රාජ්‍යයන් සමග කඩිනමින් දැඩි විශ්වාසයක් රජය කෙරේ ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සඳහන් වෙනවා තනි ආණ්ඩුවක් නම් කැබිනට් මණ්ඩලයේ 30%කට සීමා විය යුතුයි, ජාතික ආණ්ඩුවක් නම් එය ඊළඟට කෙසේද ක්‍රියා කරන්න කියලා. ඒ අතරේ පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් සඳහා අනුමැතියක් කලිනුත් තිබෙනවා. ඒ අනුව ජාතික ආණ්ඩුවේ කොටසක් ඉවත් වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි දේශපාලන පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් එකතුව සාධන ලබන රජය ජාතික ආණ්ඩුවක් යනුවෙන් තමයි ආණ්ඩු ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ. දැනටමත් පක්ෂ කීපයක එකමුතුවක් තිබෙන නිසා ජාතික ආණ්ඩුවක් සඳහා යනවද නැද්ද කියන එක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජයේ සිටින එක්සත් ජාතික පෙරමුණේ අනුත් පක්ෂත් ඒකමතිකව තීරණය කළ යුතු තිබෙනවා. අපි තාම දරුණු සටනක් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත අපිට ස්ථාපිත කරන්න පුළුවන් තත්ත්වයක් අපි මේ රටේ උදා කරගත්තා. ඒක ලොකු ජයග්‍රහණයක් ජනතාවගේ පැත්තෙන්. එහෙනම් ඒ ගමනත් එක්ක යන්න ඉස්සරහට එන්න. මේ රාජපක්ෂ ජුන්ටාවට නැවත මේ රට බාර දෙන්න උත්සාහ කරන්න එපා. සිහිබුද්ධිය තියෙන මිනිස්සු කවුරුවත් ඔවුන් එක්ක යන්න ලෑස්ති නැහැ. මොකද ඒ තරම් පරස්පර විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, අද කිව්ව දේ නෙමෙයි හෙට කියන්නේ, හෙට කිව්ව දේ නෙමෙයි අනිද්දාට කියන්නේ. ඒ තරම් බංකොලොත් දේශපාලන ව්‍යාපාරයක් බවට අද ඔවුන්ගේ ව්‍යාපාරය අද පත් වෙලා තියෙනවා. පැහැදිලිව අපි ඊයේ දැක්කා ඔවුන් පෞගිය කාලෙම පොහොට්ටුව ආරක්ෂා කරන්න පොහොට්ටුව වෙනුවෙන් කතා කරපු උදවිය ඊයේ වෙනකොට ඔවුන්ගේ පොහොට්ටුවේ බැනර් එක කළු රෙද්දකින් ඒක වහගෙන මාධ්‍ය සාකච්ඡාවල් කරන තත්ත්වයට ඔවුන් පත් වෙලා තියෙනවා. දැන් මේ ජනතාව අන්දලා 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 තාම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයලා මේ දිගටම ජනතාව අන්දගෙන ඉන්න පුළුවන් කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාට හොඳ වැඩ ඉක්මනටම පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න මම පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තේ නැත. එය බොරුවක්ය. නැත්නම් ඒ මාතින් සිදු වරදක්ය. ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු වෙනවා. නැත්නම් එතුමාගේ മന്ത്രി ධුරයේ සම්පූර්ණ අනතුරක තියෙන්නේ. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ යුක්තියට හඬක් සංවිධානය ජාතික සංවිධාන එකමුතුව හා සංවිධාන කළ මාධ්‍ය හමු කිහිපයක් කොළඹදී අද පැවැත්වෙන. මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග ඒ ගත්ත පියවර ගැන ජනාධිපති සිරිසේන මහත්මයාට අපි කෘතඥයනවා. එතුමා ඒ මේක ගත්තේ නැත්නම් මාර්තුවල ජිනීවාවලට යන්න ඉස්සරලා ෆෙඩරල් ව්‍යවස්ථාව මගින් මේ රට බෙදලා ඔවුන්ට අවශ්‍ය බලකඳවුර සදීමට සැලසුම් කරලා තිබුණේ. පොගේ කාල විපක්ෂ නායකම සම්බන්ධ තියාගෙන ඉඳි කරපදේ අපිට මතකයි. 16 දෙනාට පැය දෙකමාරක් කතා කරන්න දෙනවා, 6 දෙනාට පැය එකමාරක් කතා කරන්න දෙනවා, 54 දෙනාට විනාඩි 48ක් කතා කරන්න දෙනවා. ජනමතේ සම්පූර්ණ නිහඬ කරන මේ උත්සාහ කරා. US Navy aircraft carrier USS John C. Stennis establishes a logistics hub in Sri Lanka. මහා බලවතුන් අතර අනාගතයේදී ඇතිවිය හැකි එවැනි යුද්ධයකට පහසුකම් සපයනවා. ඇයි අපි අනුන්ගේ විනාශකාරී යුද්ධයකට මෙහෙම පහසුකම් සපයන්න එකඟ වෙන්නේ? ඒ එකඟත්වය දෙන නිසා තමයි 2015 යහපාලන ව්‍යාපෘතියට අමරිකාව, යුරෝප සංගමය, ජපානය, ඉන්දියාව ආධාර කළේ අපිට. කෙසේ හෝ පාර්ලිමේන්තු මැතිවරණය දිනාගෙන මේ බෙදුම්වාදී න්‍යායපත්‍රය පරාජය කරන්න නම් පූර්ව කොන්දේසිය තමයි මහා බලවත් මහජනයාගේ ආදරය විශ්වාසය දිනාගන්න දේශපාලන සන්ධානයක් ගොඩ නැගීම. ඒ නිසා අපි බල කරනවා මේ විපක්ෂ බලවේගවලට වහාම ඒ සඳහා කටයුතු කරන්න, ඒ සඳහා මැදිහත් වෙන්න කියලා, ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඊට අදාළ මතය හදන්න හඬ නගන්න කියලා. ලංකාව පුරාම
සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ව්‍යවස්ථාව සම්බන්ධ මේ පැන නැගී තිබෙන කතිකාවතට මහජනතාව දැනුවත් කිරීම සඳහා මේ අපි නම් කරලා තියෙනවා 19 වැනි පාඩම කියලා. ඇයි මේ 19 වෙනි සංශෝධනය සහ ඊට ආනුෂාංගික කරුණු ගැන කතා කළ යුත්තේ කියලා කතිකාවතක් ඇති විය යුත්තේ කියන කාරණය සම්බන්ධයෙන් අපි සංවාදයක් ගොඩනැගීම ඉතාම කාලෝචිතයි කියලා. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙරාදුව විසිරුවා හැරීමට ක්‍රමයක් නැද්ද කියන එකට උත්තරේ තීන්දුවෙම එක තැනක සඳහන් වෙනවා. විශේෂයෙන් කියනවා අග්‍රවිශකාරතුමා පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක යෝජනාව සම්මත කරගන්න ඕනේ කියලා. එතෙන්දි කියනවා ඒ යෝජනාව සම්මත කරගත යුත්තේ එය මහජනයාට වගකිය යුතු ආයතනයක්. එතනින් මොකද්ද නොකියා කියන්නේ? තවදුරටත් පාර්ලිමේන්තුව ජනතාවට වගකිය යුතු නිසා ජනතාවට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් බලපෑමක් කර හැකි කියන එක. කිලිනොච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වෙයි. ගංජා තොගය කිලෝ 153ක් වන අතර එය රුපියල් මිලියන 23කට ආසන්න බව පොලිසිය කියා සිටේ. කිලිනොච්චේ පදිංචි 32වරදී ලෙට් සුමනන් සුදාජීව නැමැත්තා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිය. සැකකරු භාරයේ තිබී රුපියල් 110කට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. පරමිතු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනෙක් ජනවාරි පළමුවැනි දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. පසුගිය 16 වෙනි දින ගොඩකවල නගරයේදී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අද අත්අඩංගුවට ගනු ලැබුවහ. මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ගොඩකවල පොලිස් ස්ථානයට අද ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවහ. පිරිස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස්ෂේ ප්‍රබලකා මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනවාරි 2 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකාචාරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කරනු ලැබීය. අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයෙකු නැවත සේවයේ පිහිටවීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රුපියල් 150,000 මුදලක් ඉල්ලා ඇති බවයි. එය රුපියල් 100,000 දක්වා අඩු කර ඉන් රුපියල් 50,000 මුදලක් අල්ලස් ලෙස ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවටගත් බවද අධිකරණයට දැනුම් දෙනු ලැබීය. රුපියල් කෝටි 227කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් සන්තකය තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෝ තිදෙනා ජනවාරි 3 දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකාචාරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය. කනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ආරක්ෂිත බන්ධනාගාරගත කොට සිටින අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස රාජකාරි කළ පුද්ගලයා ලබන ජනවාරි 3 දක්වා තවදුරටත් ආරක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගනු ලැබීය. අධිකරණය ඊයේ ලබා දුන් නියෝගය අනුව සිද්ධිය වූ ස්ථානයේ අවේක්ෂණ කැමරාවල පුද්ගලින් හඳුනා ගැනීම සඳහා දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් සැකකරුවන් හඳුනා ගැනීම සිදු කරනු ලැබීය. ශිෂ්‍ය භාවය අහෝසි කිරීම හා තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අග්නිදිග හා රජරට විශ්වවිද්‍යාලවල සිසු හෝ උද්ඝෝෂණයක් සංවිධාන කරති. ඒ කොළඹදී අද පැවැත්වින ඔවුන් කොළඹ ටෙක්නිකල් මන්සන්දියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනින් පැමිණි අවස්ථාවේ දැඩි රථවාහන තදබදයක් පැවැතින. අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරී ලෙස ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර සිසුන් විසුරුවා හැරීමට ක්‍රියා කළේය. සිරියාවෙන් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට දෙස් විදෙස් විරෝධය එල්ල වෙයි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙන්ම ඇතැම් බටහිර රටවල්ද ඊට විරෝධය දක්වා තිබේ.
IS ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම නිසා සිරියාවේ තවදුරටත් ඇමරිකානු හමුදා රඳවා තැබීමට අවශ්‍ය නැතැයි ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරයි. රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින්ද එම ප්‍රකාශය අනුමත කරයි. He's now being kept on life support. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මුස්ලිම් රටවල් 6ක වැසියන්ට පනවා තිබූ තහනම තාවකාලිකව ලිහිල් කර යෙමන කාන්තාවකට ඇමරිකාවට පැමිණීමට අවසර දෙයි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඇගේ දරුවා බැලීම සඳහා අවසර ලබා දී ඇත. බ්‍රිතාන්‍යයේ දෙවැනි කාර්යබහුලතම අන්තර්ජාතික ගුවන්තොටුපළ වන ගැට්වික් ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමේ. ඩ්‍රෝන යානා කිහිපයක් ගුවන් ධාවන පථයට ආසන්නව පියාසර කෙරවීමේ සිද්ධියක් මත මේ තීරණය ගනු ලැබීය. ජපානය මහ පරිමාණයෙන් තල්මසුන් දඩයම සඳහා සූදානම් වෙයි. ඒ සඳහා නීතිමය බාධක මගහැරීමට තල්මසුන් පිළිබඳ අන්තර්ජාතික කොමිසමෙන් ඉවත්වීමට ජපානය තීරණය කර තිබේ. තල්මසුන් මරා ආහාරයට ගැනීම ජපාන සංස්කෘතියේ කොටසක් බව එරට නිලධාරීහු පවසති. සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සාර්ථකව නිමාවේ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දින 6ක් පුරා පැවති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700කට අධික පිරිසක් සහභාගී වූහ. තරගාවලිය ආරම්භ කෙරුණේ 11 වෙනි දිනයි. කාන්තා ඒකල ප්‍රථම ස්ථානයේ රේණු චන්ද්‍රිකාද සිල්වා විසින් දිනා ගනු ලැබුවාය. පිරිමි ඒකල ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ සන්තුෂ්ක කරුණාතිලකයි. කාන්තා යුගල ශූරතාව දිනා කරනු ලැබුවේ රේණු චන්ද්‍රිකාද සිල්වා සහ නදීෂා ගායන්ති විසිනි. එස් කසුන් සහ හසිත චානක පිරිමි යුගලංශයේ ශූරතාව දිනා කිරීමට සමත් වූහ. තරගාවලිය සංවිධාන කර ලද්දේ ඌව පළාත් බැඩ්මින්ටන් සංගමය විසිනි. සමගින් රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. අයිබෝවන්.